අයිබුවන් ජයග්‍රහ සුබදැසනක් ඔබට ප්‍රාර්ථනා කරන අපි වින්දනී උදෑසන ආරම්භ කරන්න සූදානම් අදත් බ්‍රහස්පතින්දා දවසේ. අපි ගොඩක් වෙලාවට අපි පාසල් පෙළපොතේ ඉඳන් වර්තමාන තාරුණ්‍ය සහ ඊට එහාට ගමන් කරද්දී වුණත් අපි ගොඩක් වෙලාවට අපේ ජාතිය ගැන කතා කරද්දී අපි ගොඩාක් ලොකු කැපවීමක් සහ ලොකු අභිමානයක් පිළිබඳව නිරන්තරයෙන් සිහිපත් කරනවා. අපේ රට අභිමානවත් ලෙස මුහුණ දුන්නු ජාතියක්. අපි අපේ උරුමය වෙනුවෙන් සටන් කරපු අරගල කරපු ජාතියක් හැටියට අපි ගොඩක් වෙලාවට ඉගෙන ගන්නා වූ කාරණයක්. හැබැයි වර්තමානයේදී මේ යම් යම් දේවල් එක්ක අපේ පරිසරයන් වෙනස් වෙද්දී අපේ අතීතය පිළිබඳව එවකට පරිසරය එවකට දවස කොයි වගේ තිබුණාද කියන වගේ අපේ චිත්‍රරූප මැවෙනවා වගේම අපි කැමති එය නැවතත් දකින්න. ඒ අවස්ථාව සතිය දිනවල හැමදාමත් රාත්‍රී 8ට අපිට උදා වෙනවා. ඒ උරුමයක අරගලය හරහා අපි කෙසේද මේ අභියෝගවලට අතීතයේ මුහුණ දුන්නේ කියන වගේ අපට උරුමයක අරගලය හරහා හිරු ටීවී තිරේ ඔස්සේ නිර්මාණාත්මක ලෙස දිගහැරෙනවා. එහි එක් සංදිස්ථානයකට පැමිණි අවස්ථාවකයි අපි අද කතා බහ කරන්න සූදානමින් ඉන්නේ. එහි ප්‍රධාන වශයෙන්ම චරිතවලට පනපවන ආදරණීය තරු දෙකක් සහ ප්‍රධානතම කාර්යයක් ඉටු කරන නාව තිර රචකයා සහ අධ්‍යක්ෂකවරයාට අපි අද ආරාධනා කළා මෙතිරියට. අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා තිර රචක සහ අධ්‍යක්ෂක උරුමේ කාර්යාලයේ ටෙලි වෘතාන්තයේ කලාකීර්ති ශ්‍රී සනත් අබේසේකර මහතා වයිබෝන් සුබදැස්සනක් කියලා. ඒ වගේම මං හිතන්නේ අපි ගොඩක් උඩරට සම්ප්‍රදායික ඇඳුම් වලින් දැකලා හැබැයි මෙහෙම දකිද්දී ටිකක් විතර සමහර ලාවට ඔබ වෙනස් වෙනවා වෙන්න පුළුවන්. හැබැයි කොහොම වුණත් අපි මේ චරිතය පිළිබඳව තමන්ගේ සැබෑ චරිතයේ ඉඳන් යම් කිසි විග්‍රහයක් සිදු කරන්න ඕන් දෙපළද සූදානමින් ඉන්නවා. ඒක විශේෂත්වයක් වේවි කියලා මං හිතෙනවා. අපේ බිසෝ මැනිකා පබෝදා සම්පිටියයි වන් සූදාසන්. ඒ වගේම අපි ආරාධනා කළා අපේ බණ්ඩාර මැනිකටත් මේක අපි සයිබෝන් සූදාසන. වැදගත් වේවි කියලා මම ඔබට කලින් උත්සන්දහන් කරා. අපි සතිය දිනවල රාත්‍රියේදී ඕන් පිළිබඳ නිරන්තරයෙන් දකිනවා. ඒ දකපු අවස්ථාව නැවතත් සිහිපත් කරගෙනම ගොඩක් අවසල ඔබ අන්තර්ජාලය හරහත් මේ නරඹනවා, ටෙලිනාට්‍ය නරඹනවා. හැබැයි අපි නැවතත් ඒ සිහිපත් කිරීම සිහි කැඳවීම කරගෙන අපේ උරුමයක අරගලේ අපි සූදානම් ඔබ සමගින් කතා බහ කරා. චන්ද්‍රගුප්ත හැමතැනම උත්කාරු රඳවලයි තියෙන්නේ. කිසි කෙනෙක් දන්නේ නැහැ මම මේ ඉන්න මග. මයිදෝනි අපේ රජතුමා ආවිල්ලා. සුන්දර හැගැලින් කලින් මම ඊට ගිහලා බලන්න. හොඳයි මයිදෝනි රජතුමා. වාඩි වෙන්න. කෑම ටික සූදානම් කරන්න. කකා බිබී ඉන්න වෙලාවක් නැහැ. ඉක්මනින් මාපව යන්න ඕනේ. මයි මැනිකගෙන මගේ හිතේ ඇති වෙච්ච ගින්දර දරා ගන්න බෑ මට. ඒකයි දැකලා යන්න ආවේ. අපි නම් කොහොමෙන් හරි පරිවේසම් වෙන්න. ඔබතුමයි පරිවේසම් වෙන්න ඕනේ. සිංහලයාගේ මහරජතුමා පරිවේසම් වුණොත් තමයි හැම සිංහලයෙක්ගේම බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ. දුනුවිල ළමාතැනේ සොබනයාව මාව මුලිච්ච වෙන්න. උන්දලට පුදුමාකාර උමනාවක් තියෙන සුද්ධ පරත්තන්ට. නිතරම දොස් කියනවා. දුනුවිල සුපරින්ටෙන්ඩන්ට්. අපේ රටේ රාජකීය කතා පරම්පරාවේ සිට ගැමි ආර මේ හැම දෙයක්ම පිළිබඳ ඉතාමත් හොඳින් මැනවින් සිනමාව හරහාත් ප්‍රගුණ කරපු සහ විචිත්‍රණය කරපු අධ්‍යක්ෂකවරයෙක් සමග කතා බහ කරන්න ලැබීමත් වාසනාවක්. උරුමයක අරගලය දැන් මේ පැමිණි අරගලය ගැන කතා කරද්දී හිරු ටීවී සමගින් සම්බන්ධ වෙලා 200 කඩේමට දැන් ඇවිල්ලා තියෙනවා. දෙසැම්බර් 5 ඉතාමත් විශේෂයි. අපි ඒ කඩේම පිළිබඳවත් සඳහන් කරලම කතාව ආරම්භ කරමු. ඔව් ධනුෂ්ක, විශේෂයෙන්ම ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා මේ හිරු නාලිකාවේ ගරු සභාපති රේනෝ සිල්වා මැතිතුමාට. ඒ වගේම උරුමයක අරගලය නාට්‍ය නරඹපු ලංකාවේ සියලුම ප්‍රේක්ෂකයන්ටත් ආයිබෝන් කියලා නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. මොකද අද අපි ඒ 200 කරා යන්නට
ඒ ලැබුණු ශක්තිය ආශිර්වාදය නිසා තමයි අපිට අද ඒ තැනට එන්නට ලැබුණේ අද මේ කතා කරන්නට ලැබුණේ. ඉතින් උරුමේක අරගලයේ කතාංග 200ක් පිරීම කියන්නේ මේ ප්‍රේක්ෂකයින් වඩ වඩාත් මේ නිර්මාණය ආදරයෙන් වැළඳගත්තා. එතකොට මේ නිර්මාණයේ තියෙන සුවිශේෂත්වයක්. ඉතින් ඒක තමයි අපි 1815 සිට 1848 දක්වා කාලය තුළ ශ්‍රී ලාංකික ජනතාවට විඳින්නට සිද්ධ වුණු අනේක දුක්ඛ දෝමනස්යන්. ඒ කියන්නේ ආණ්ඩුව වෙනස් වෙනකොට විවිධ ආණ්ඩුන් ඇති වෙනකොට, ඒ කියන්නේ ඉංග්‍රීසීන් විසින් මේ රට අල්ලාගත්තට පස්සේ සිංහලයට මොනතරම් දුක් කන්දරාවන් වලට මුහුණ දෙන්න සිද්ධ වුණාද කියන එක. ඉතින් ඒකේ විශේෂ චරිත දෙකක් තමයි මේ දැන් ඉන්නේ බිසෝමැණිකේ බණ්ඩාරමැණිකේ. බිසෝමැණිකේ කියන්නේ ලාංකීය අපි 815 ගත්තාම අවසාන රජුරෝ ඒ රජුරුවන්ගේ බිසව විදිහට තමයි රඟපාන්නේ. ඉතින් මෙන්න මේ කාලය පිළිබඳ මේ ඉතිහාසය පිළිබඳව අතීතාවර්ජනයක් කරන්න තමයි අපිට උවමනාව තිබුණේ. මොකද දැන් මේ අපේ ලාංකීය ඉතිහාසය ගත්තාම දැන් මේ ලංකාව අපි දැන් කියනවා විජය කුමාරයා ලංකාවට ආවට පස්සේ ලංකාව පිළිබඳව කතා බහ කරන්න තමයි මහාවංශය සද්ධර්මාලංකාරය වගේ පොත්පත්වලින් අපිට මේ කියලා තියෙන්නේ, වංශ කතාවලින් ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට අපි ඊට එහා යනවා. ඒ කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ පිරිනුවන් පාන දවසේ තමයි ලංකාවට විජය කුමාරයා එන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ ජීවත්ව වැඩ ඉන්න කාලේ ලංකාවට බුදුහාමුදුරුවෝ වඩිනවා. එතකොට ඒ කාලේ බලනකොට මේ ලංකාව සුරපුරයක්. ඒ කියන්නේ කිස්තුපුර 6 වෙනි සියවසේ ගත්තම එතකොට මේ රටේ ජීවත් වුණ ගෝත්‍රික, ඒ කියන්නේ ගෝත්‍ර කියන්නේ දැන් යක්ෂ, නාග, රාක්ෂ කියලා ඒ වගේ විවිධ, ඒ කියන්නේ මේ යක්ෂයෝ නෙමෙයි නමුත් මිනිස්සුයි. ඉතින් දැන් මෙහෙම ඉන්නකොට මේ මණියක් එක කියලා නා රාජ්‍යයක් තිබුණා කැලණියේ. එතකොට චූලෝදර නා රාජ්‍ය, මහෝදර නා රාජ්‍ය, මේ වගේ මේ නා රාජ්‍ය තුනක් තමයි කිස්තුපුර 6 වෙනි සියවසේ මේ රට පාලනය කරේ. දැන් ඒ අවස්ථාවලත් මේ රටේ අර්බුද ඇති වුණා. දැන් ඒ කාලේ ඇති වුණා ලොකු අර්බුදයක් මේ මැණික් පුටුවක් නිසා. අද වගේම තමයි මේ පුටුවට ලොකු ප්‍රශ්න ඇති වුණා. ඉතින් එදා බුදුහාමුදුරුවෝ වැඩලා තමයි මේ ප්‍රශ්න විසඳුවේ. ලංකාවේ මිනිස්සු බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නය ගැන කියලා මිනිස්සුගේ හිත හදලා බුදුහාමුදුරුවෝ ආපහු ගියා. එතකොට දැන් ඕ වගේ වරින් වර ආවා. ඉතින් ඒ 815ත් ඉතින් ආව දැන් ඊට ඉස්සෙල්ලා පෘතුගීසියාව, ලන්දේසියාව දැන් ඔහොමම ඇවිල්ලා අවසානයේ ඉංග්‍රීසිත් ආවා. ඉතින් මේ වගේ ඇවිල්ලා අපේ ශ්‍රී ලාංකික ජනතාව ගැන පුදුම විදිහට මේ 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 පීඩිත මේ දුක් විඳ ජාතිය. දැන් මෙන්න මේ අය හැම කෙනෙක්ම මේ විඳේ දුක් මේ රට වෙනුවෙන්. එතකොට අපිට පේනවා ධනුෂ්ක ක්‍රිස්තුපූර්ව අපි දැනට අපි වංශ කතාවල අපි ඉගෙන ගත්ත අධ්‍යාපනයේ පොත්පත් අනුව අපිට තේරෙනවා එදා ඉඳලා මේ ඔය 848 දක්වාම පුදුම විදිහට රජවරු සහ ඔය ඉන්න අය පුදුම කැක්කුමකින් මේ රට ගැන හිටියේ. ඒ කියන්නේ රටට ආදරය කරා, ජාතියට ආදරය කරා, ආගමට ගරු කරා ඒ අය. ඉතින් එහෙම දැන් ලෝකේ ගත්තාම දැන් බුදුදහම පවතින එකම රට දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා වසර 5000ක් යනකම්. ඒ කියන්නේ දැන් බුද්ධ පරිනිර්වාණයෙන් ධාතු පරිනිර්වාණය. ඒ කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ ඉන්නවා වගේ තමයි දැන් මේ කාලෙත් අපි මේ කියලා හිතන්න තියෙන බුදුහාමුදුරුවෝ කියන්නේ. මොකද බුදුහාමුදුරුවන්ගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා මේ ලංකාවේ. දළදා වහන්සේලා, සතර දළදා වහන්සේලාගෙන් දෙනමක් වහන්සේලා වැඩ ඉන්නෙත් ලංකාවේ. ඉතින් දැන් ඒ වගේ පිම්බිමක් මේ ලංකාවේ. ඒතකොට මේ පිම්බිමට ආක්‍රමණයන් වැඩි. පුලුවන් තරම් මේ රට දැන් අපි දැන් උදාහරණයක් ගත්තොත් ඔය ලොරන්ස් රෝද අල්මේදා කියන මිනිස්සයා මේ ලංකාවට ගොඩ බැහැලා ලංකාව දිහා බැලුවනේ. බලපුවම දැක්කා මේකේ තියෙන සශ්‍රීකත්වය. ඒතර ලංකාව හඳුන්වන්නේ ඒ කාලේ මේ මැණික් අහුලන මුතු උපදින රට කියලා. ඒ කියන්නේ මැණික් මුතු වලට පුදුම ඉල්ලුමක් මේ රටට තිබුණේ ලංකාවට. ඒ තරම් මේ ලෝකේ කොහෙවත් නැති පුදුමාකාර වාසනාවන්ත රටක් තමයි මේ ලංකාව කියලා. ඉතින් මේකට ලෝකේ ඉන්න අනිත් රටවල් ආසා කරනවා මේ රට අල්ලගන්න. ඉතින් ඕක තමයි. ඉතින් ඕක අල්ලගන්න ගිහිල්ලා ඉතින් අපේ සිංහලයෝ අපේ රටට ආදරය කරපු අය මේ වෙනුවෙන් හටන් කරා. ඉතින් මේ උරුමය වෙනුවෙන් හටන් කරපු මේ මිනිසුන් උදෙසා තමයි අපි නිර්මාණය කරේ. ඉතින් ඒ 200 තමයි දැන් ඉදිරියේ අපේ දෙසැම්බර් 5 වෙනිදා අපි විකාශනය කරන්නේ. ඉතින් එදාට අපි සුවිශේෂී උත්සවයක් පවත්වන්නට අපි තීරණය කරලා තියෙනවා. උත්සව පිළිබඳ කටයුතු දැනගන්නත් ඕනේ. ඊට පෙර අපි නැවතත් මේ යන්න සූදානම් මේ පුංචි කොටසක් නරඹලා ඉන්න උරුමයක අරගලේ. මොකද බිසෝමැණිකා සහ බණ්ඩාරමැණිකා ඉදදී චරිතයකට ආරෝපණය වෙලා මේ චරිත දෙක අර එසේ මෙසේ චරිත නම් නෙමෙයි, හරිම විශේෂයි. ඒ පිළිබඳ ඔවුන්ගේ අදහසත් අපි කැමතියි දැනගන්න. දරුවාට කිරි දෙන පියවරු වලටත් බද්දක් ගන්නවා. මේවා අහස පොළව නූලන අපරාධ.
මෙව්ව බලාගෙන ඉන්න බැරි හින්දම තමයි මගේ මහාධිකාරම පුරන්නප්පු මලයා හැම සුද්දෙක්ව පිටිගාමින් කුරුණෑගලේ ඉඳලා මාතලේ හරහා නුවරට එන්න මේ අරහදින්නේ. නුවරට ඇවිල්ලා කච්චේරියට ගැව්වට පස්සේ එක සුද්දෙකුටවත් කඳ උඩරට එන්න ලැබෙන එකක් නැහැ. මං දලදා හාමුදුරුවන්ගෙන් ඉල්ලන්නේ මේ සුද්දන්ව කඳ උඩරටින් පන්නලා දාන්න කියලා. ඒ ප්‍රාර්ථනය ඒ විදිහටම ඉෂ්ට සිද්ධ වේවි. දලදා හාමුදුරුවන්ගේ පිහිට සිංහලයට කවදත් තේනවා. එක සත්තක්. එක සත්තක් මගේ මැණිකේ. රාජකීය පෙමක්. විසුමෙනිකා. විසුමෙනිකා ගැන කතා කරද්දී මේ චරිතය විශේෂයි. ඒ වගේම මම කැමති අතර ඔබෙන් දැනගන්න මේ සනතය ගොඩාක් ලස්සනට කතන්දරයක් අහගෙන ඉන්නවා වගේ අපිට ඒ දේවල් ටික අහගෙන ඉන්න හිතුණා. මොකද මේ ඉතිහාසය පිළිබඳ කරන්නා වූ වර්ණනාව සහ ඒ දිගහැරීම හරිම හොඳින් ඔහුට අවබෝධයක් තියෙන නිසාවෙන් ඔබ මේ චරිතයට ආරෝපණය වීම සහ මේ රංගනය සිදු කරද්දී ඒක කොයි වගේ දැනුණාද? මේක එසේ මෙසේ චරිතයක් නෙමෙයි. අපි පෙළ පොතේ දකිනා වගේම අතීත ඉතිහාස කතාවේ කියවෙන චරිතය අපි ඔබතුලින් මවාගන්නේ. ඒක ටිකක් අභියෝගයක් වුණා නේද සාමාන්‍ය චරිතයකට වඩා? අභියෝගයක් කියන්නේ දැන් අපි ස්ක්‍රිප්ට් එක කියවනකොට ඒ හැම එකක් ඇතුළම තියෙන සාහිත්‍යනේ. කවුරු හරි විසින් මේ චරිතය මේ විදිහයි කියලා කියනවා. එතකොට මේ ඒකත් අපි අරගෙන අපි විසින් යම් කිසි දෙයක් දාන්න ඕනේ. ඉතින් එතකොට ඒක හරි පරිස්සමෙන් කරන්න ඕනේ. මොකද එයා ගැහැණියක්, එයා සටන්කාරියක්, ඒ වගේම මේ සංස්කෘතිය ආගම සදාචාරය කියන හැම එකක්ම කැටිවෙච්ච ගැහැණියක්, ශ්‍රී ලාංකීය ගැහැණියක්. එතකොට ඒ හැම දෙයක්ම එක්කව කරගෙන මේ කාන්තාව කියන චරිතය ගේන එක හරි අමාරුයි. ඒ කියන්නේ එයාගේ කාන්තාවක් විදිහට එයාගේ තියෙන මටසිලුට බව ගේන්නත් ඕනේ, එයාගේ සැමියාගෙන් ලැබෙන ආදරයට සහ එයා තරුණියක් විදිහට ඉන්නකොට ආදරය කරුණාව කොහොමද ඇගෙන් පේන්නේ, ඒ වගේම එයා සටන්කාරියක්. එතනදී එයා කොහොමද හැසිරෙන ගොඩක් වෙලාවට බිසෝමැණික කියන්නේ පිරිමියෙක් වගේ හැසිරෙන චරිතයක්. නමුත් ඒක චුට්ටක් කන්ට්‍රෝල් කරලා කාන්තාවත් උද්දීපනය වෙන විදිහට ගොඩක් වෙලාවට මේ චරිතය නිරූපණය කරන්න තියෙන්නේ. ඉතින් ඒකෙදි ඉතින් ගොඩක් වෙලාවට සනත් අයියාගෙන් ලොකු සහයෝගයක් හම්බුණා චරිතය නිරූපණය කරනකොට. ඒනට ඉතින් සනත් අය ගොඩක් බලාපොරොත්තු වෙන බොහොම වීරත්වය තමයි බලාපොරොත්තු වෙන බිසෝ මැනිකාගෙන්. ඉතින් අයියාගේ අවශ්‍යතාවයයි මට චරිතය දැනෙන විදිහයි මම චරිතයට සාධාරණයක් කරන්නේ කොහොමද ඇත්තටම ඒ මනුස්ස කාන්තාවට සාධාරණයක් කිරීමට අවශ්‍යයි. ඉතින් ඒක ලොකු අභියෝගයක් වුණා ඇත්තටම. දුරු කතර ගෙවාගෙන පැමිණි බණ්ඩාර මැණිකේ එකත් අපි කතා කරන්න ඕනේ. ඊට කලින් අපි කැමති නැවතත් උරුමයක අරගලයට ඔබව කැඳවාගෙන යන්න. ගියවැලේ පට මා හිතට හරි නෑ. එයා ඉන්නේ දුකෙන්. මං ගැන හිත හිතා එයා කනගාට වෙනවා. වෙන්ට ඇති. තමන්ට හිටපු එකම දරුවා තමන්ගේ වලව්ව දාලා වෙනක් ඉදර ගිහිල්ලා ඉන්නවා කියලා හිතනකොට එහෙම හිතන එක වැරදිද? ඉතින් එහෙමයි කියලා මං කොහොමද වලව්වට වෙලා ඉන්නේ? අර සුද්ද පස්සෙන් එලවෙලව මාව හොයාගෙන ඉන්නේ නැතිනම් මාත් බලවට වෙලා ඉන්නවනේ. අනික මගේ අම්මට පුළුවන් නේද මාව ආරක්ෂා කරන්න? ඒක ඇත්ත මෙනිකේ. ඒ සමහරක් වෙලාවට ඒගොල්ලෝ හිතනවා ඇති දුව කරගත්ත කසාදෙන් පස්සේ තමයි දුවට මෙහෙම වුනේ කියලා. ඔයාලාට වෙලා ඔයාව ආරක්ෂා කරගන්න බැරි වුණාට මට සමාවෙන්න. මොනවද අයියන්ට මේ දොඩවන කතා? මේ මැණිකගේ ප්‍රේම කතාව උඩරට
කතාවක් උඩරට බොහොම සුන්දර යුවතියක් ලෙස මැණික කෙනෙක් හැටියට මේ කරන්නව කතාව ඉතාමත් ආදරණීයයි මේ මම කැමති ඔබෙනුත් දැනගන්න මේ වගේ දැවැන්ත නිර්මාණයකට හිරු ටීවී හරහා සම්බන්ධ වීම තුල සහ මේ ලැබෙන ප්‍රතිචාර කොයි වගේද උරුමේ කරකැනේ නන්තර මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ සනත් අයියාට මොකද බණ්ඩාර මැණිකා කියන චරිතයට අය මාව ඔහු තෝරගත්තාට ඉතින් මම හිතන්නේ මුලින්ම ඒ චරිත ගැන කියartifactId විශේෂ චරිතයක් සහ ගැඹුරක් තියෙන චරිතයක් සහ මම හරිම ඒ කියන්නේ හරි බයයි තෝරගනිද්දී ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය වර්තමාන චරිතයක් කරනවා වගේ නෙමෙයි අපේ සාහිත්‍යයේ අපේ ඒ කාලේ තිබුණ චරිත වීර චරිත අරගෙන අපි පනපෝනකොට අපේ අතින් සුළු හෝ වැරද්දක් වුණොත් මගේ සහ අපේ ලාංකික සියලු දෙනාම තියාගෙන ඉන්න චිත්‍ර රූපයට ලොකු හානියක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ චරිත කරන උන ඉතාමත්ම පරිස්සමෙන් සහ දැනුවත් වීමකින් සහ අධ්‍යක්ෂකවරයාගේ මඟ පෙන්වීම යටතේ ඉතින් මම හිතනවා හොඳ අධ්‍යක්ෂ වරේ කිටියා සහ මට පුළුවන් විදිහට මම බණ්ඩාර මැණිකා කියන චරිතයේ ඔහුගේ දැනුමුතුකම් මැද්දේ ගොඩනගා ගත්තා. ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙන්නේ මං හිතන්නේ එකක් මේක සාහිත්‍ය කතාවක් සහ මං හිතන්නේ අද කාලෙට වර්තමානයේට මේ සාහිත්‍ය කතාවක් වුණත් අද වර්තමානයේට ගැලපෙන විදිහේ හොඳ අත්දැකීම් සහ මනුස්සයන්ට ගති යුතු දේවල් ගුණාංග රාශියක් මේ නාට්‍ය හරහා තියෙනවා ලොකු පොඩි බෙදකින් තොරව පවුලේ හැම කෙනෙක්ටම මේ නාට්‍ය නරඹන්නත් පුළුවන් මං හිතන්නේ ඒක තමයි මේ වෙනකොට උරුමේ කරගලයට මේ තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙන්නේ සහ බණ්ඩාර මැණිකා කියන චරිතයටත් මේ තරම් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙන්නේ මං හිතන්නේ එහෙම නොලැබුණා නම් කොටස් 200ක් කියන කාලයක් යන්න පුළුවන් කියලා. ඉතින් කොටස් 200ක් එක නාට්‍යයක් යනකොටම සමහරක් අයට ඒක අත්හැරෙන්න පුළුවන් මගදී. නමුත් උරුමේ කරගලේ නාට්‍යයේ හිටපු ප්‍රේක්ෂකයෝ එන්න වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ. මං හිතන්නේ ඒ කියන සියලුම ජේෂ්ඨ රංගන ශිල්පියන් ඒකට අයිතිවාසිකම් කියන අධ්‍යක්ෂවරයා ඇතුළුව මං හිතන්නේ හැම කෙනාගේම ඉතාමත් සහයෝගයක් සනත් අයියට හම්බ වෙනවා. මොකද ඔහුගේ ඔළුවේ තියෙනවා ඒ සියලුම කතාවන්. ඒ චරිත නිකන් ඔහු ඇත්තටම ඔහු ඇත්තටම ඔහුව දැක්කා වගේ. ඉතින් අපි සමහරක් පුදුම කරදරයක්. ඔව් සමහරක් දෙබස් කියනකොට ඒ කියන්නේ අපි ඩබල් දෙබස් කියනකොට එයා තව කියනවා. මම නම් මං හරි බයයි මා ළඟට එනකොට මං කියන ඇයි ඒඩීට එහෙම කියනවා පෑන එහෙම අයින් කරලා තියන සහයදක්ෂකරට මොකද ලොකු ඩයලොග්ස් තියෙනවා. ඒ අතරේ මෙහෙම කිව්වොත් ඔගොල්ලෝ මේ වගේ කිව්වොත් අපි බයයි ළඟට එනකොට බයයි. ඒ කියන්නේ එයා කොහොමද දෙබස් කියනවද නැහැ. හැබැයි ටක් ගාලා ඒ දෙබස් කිව්වන් පස්සේ ආයි හැබැයි මතකත් නැහැ. ඒ නිසා අපි ඒක අහන් ඉඳලා මොකද අයි ළඟට කිව්වේ කියලා හදි දෙවනි පාර කියන උට මතකයක් නැහැ. හැබැයි මං හිතන්නේ ඔහු ඉතාමත්ම හොඳින් ඒ සියලු දේවල් ඒ කියන්නේ හරවුසල බලලා තින හඳ තමයි අත්දැකීම උට තියෙන්නේ. ඉතින් කොහොම වුණත් ගොඩක් සතුටුයි බණ්ඩාර මැණිකාට පණ පොවන ලැබීම ගැන සහ වාසනාවන්තයි මම කියලා හිතනවා. ඒ වගේ වීර කාන්තාවක් බය නැහැ කිසිම කෙනෙක්ට බොහොම ශක්තිවන්ත කාන්තාවක්. අනිවාර්යයෙන් මේ දැන් ඔබ මේ වගේ කාන්තාවන් බණ්ඩාර මැණිකල බිසු මැණිකල ඕනතරම් අපේ සමාජෙත් ඉන්නවා ඇති. ඒ උදවිය තමයි අපිව දැන් මේ වෙලාවේ බලාගෙනත් ඉන්නේ. අපි කෙටි විරාමයක් ලබාගෙන නැවතත් උරුම එක අරගලයේ සමගින් එකතු වෙමු විඳින උදෑසන. බණ්ඩාර මිනිකට කරදරයක් වෙන්න බැරි නේතුවා යමු මේක අර්ගලයේ අර්ගල කරන
පණ්ඩර මැනිකා ඒවගේම බිසෝ මැනිකා මෙදිතනා ඉන්නවා. ඒවගේම මේ අධ්‍යක්ෂකතුමාත් ටිකක් වාසනාවන්තයි කියලා හිතනමට අපේ වර්තමාන ඉන්න උදවියට වඩා මොකද කිව්වොත් වැඩිපුරම වර්තමානයේ ජීවිතය ගෙවෙන්නේ කැලෑවල පරිසරයත් එක්ක මේ සුන්දර වටපිටාවත් එක්ක ඒක ටිකක් අර නගරබදව ඉන්න වට වඩා මම හිතන්නේ එක්තරා වාසනාවක් කියලා හිතනවා. මේ තෝරාගනිද මේ නිර්මාණය කරද්දි මේ දැවැන්ත නිර්මාණය කරද්දි ඔබ හරියට සැලකිලිමත් වීම වැඩි කියලා මම හිතනවා. චරිතවලට තෝරා ගැනීම, ඇඳුම් තෝරා ගැනීම මේ හැම දෙයක්ම හරීම සූක්ෂම විදිහට සිද්ධ කරලා තියෙනවා. අපි කැමති ඒ ගැන ටිකක් කතා කරමු. ඕ දැන් අපි ඉතිහාසයේ චරිත නිර්මාණය කරනකොට දැන් ඒවා පොත්පත්වල කියවනකොට දැන් අපි උදාහරණයකට දැන් බිසෝ මැණිකේගේ චරිතය ගත්තොත් දැන් බිසෝ මැණිකේ හැසිරෙන්නේ කොයි විදිහටද හැසිරුනේ? එතකොට ඇය ඇඳුම් ඇඳේ කොයි විදිහටද? ඇය කෑව බිව්වේ කොයි විදිහටද? දැන් මූලික වශයෙන්ම දැන් මම චරිත තෝරා ගැනීමේදී ඒ යථාර්ථය හොයා ගන්නවා. මොනවද ඇය සම්බන්ධ දේවල්? ඇයිගේ ඒ චරිතයට බලපාන විශ්වවිශේෂී දේවල්. ඒ අනුව මම නිර්මාණයක් කරනවා. දැන් උඩරට කුල කාන්තාවක්, වලව්වක කාන්තාවක්. එතකොට මේ අය රටට, ජාතියට, ආගමට ගරු කරන, ආදරය කරන චරිත. එතකොට මේයාගේ එතකොට ඒ ඇඳුම් පැළඳුම් පවා ඒ ඒ ඒ චරිත තෝරා ගැනීම. ඇත්තම දැන් විශේෂයෙන්ම කියන්නේ දැන් මුරුමේ කරගලේ මයිද චරිත තෝරා ගැනීමදී අපේ හිරු නාලිකාවේ ගරු සභාපතිතුමා ඇතුළු විරාජ් වැලිවත්තමැතිතුමා අපි සියලු දෙනා එකතු වෙලා තමයි සාකච්ඡා කරලා නළුලියන් තීරුවේ. ඉතින් ඒදී අර නිර්මාණාත්මකව වගේම මේ වඩා ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණයට ලක්වෙන නළුනිලියන් පිරිසක් ලංකර ගැනීම තමයි මූලිකම සිද්ධ වුණේ. ඉතින් ඒකෙන් අර නිර්මාණයට තව තවත් ආලෝකමත් වීම තමයි ඒදෙන් සිද්ධ වෙන්නේ. ඉතින් මම ගොඩාක් දුරට මේ අර දැන් අර මෙහෙම දෙයක් තියෙනවා. දැන් මම නිර්මාණ කරද්දී හැම නිර්මාණයකම මම කරපු දේ මට gedara ගිහිල්ලා හරි නැවත හරි මට ඒක රස විඳින්න පුළුවන් ශක්තියක් තියෙනවා. දැන් මට මම කවදාවත් මගේ නිර්මාණයක් දිහා බැලලා මම ආපස්සට ඇවිල්ලා හිතන්නේ අයියෝ මට මේක මීට වඩා හොඳට කරගන්න තිබ්බනම් හොඳයි නේද? මෙහෙම නෑ. එහෙම දෙයක් නෑ. මට ඕනේ ඒක හොඳටම කරන්න. ඒක නිසා මම මෙතෙක් කරපු චිත්‍රපටිවලත් මේ දැන් කරන මේ ටෙලිනාට්‍යයත් ඉදිරියට කරන ඒවත් ඒ කරන දේ මම හරියට කරනවා. ඉතින් ඒ තුලින් මම ඒ තෘප්තිය ලබනවා. ඉතින් ඒක නිසා මගේ ජීවිතේ පසුතැවීමක් නැහැ. ඉතින් ඒක මට හරි වටිනවා. ඒතර මගේ නිර්මාණයටත් ලොකු රුකුලක් වෙනවා. ඉතින් ඒක තමයි නිර්මාණකාරී තියෙන වැදගත්කම. ඉතින් ඒ වගේම තමයි දැන් මේ චරිත දැන් මේ උරුමේ කරගලේ ටෙලිනාට්‍ය රඟපාන මේ චරිත ගත්තම දැන් මෙතනම අපිට තේරෙනවානේ. දැන් ඒ කියන්නේ මගේ චරිත මතුවෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ පුද්ගලයෝ මතුවෙන්නේ නැහැ, චරිත තමයි මතුවෙන්නේ. දැන් අබිසෝ මැණිකේ මතුවෙනවා, බණ්ඩාර මැණිකේ මතුවෙනවා. නමුත් මේනකා පීරිස් නෙමෙයි, මේ පබෝද නෙමෙයි, මට ඕනේ ඒකයි. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ ඒ විවිධ චරිත දැන් සුදු චරිත ගත්තත් ඒ සියල්ලම විවිධ ඒ කාලේ ජීවත් වෙච්ච ඒ හැඩතලත් එක්ක ඒ තියෙන චරිත. ඉතින් ඒ චරිත තමයි මතුවේ. ඒතකොට චරිත මතුවෙනකොට ප්‍රේක්ෂකයෝ වැළඳ ගන්නවා වැඩි. ඒක තමයි නිර්මාණයක සාර්ථකත්වය. මම කැමති පබෝද වෙත යොමු වෙන්න. අපි අර බුදුදහමෙත් කියනවා අපි අර සංසාර දැන් අපි තාම නිවන් දැකලා නැහැ. සංසාර ගණනාවක් තිස්සේ අපි අර පොළවේ වැලි කැට ගන්නට ඉපදිලා ඇති කියන එක අපි මේ ආපු ගමන් මග තුල. ඔබට නිකන්වත් හිතුන්නේ නැද්ද, කතා කරෙත් නැද්ද නිකන් මේනික එක හරි ඇත්තටම මේ කාලේ මේ වගේ වෙන්නේ නැති නේද? මේ පරිසරයත් එක්ක තිරගත කිරීම කරද්දී මේ ටෙලිවෘතාන්තයේ මොකද හිතෙන්නේ? ඒ ඇතිවුණු කතාබහ ඔබ ඇතුළු පිරිස කතා කරද්දී කොයි තරම් සුන්දරද මේ ගත කරපු කාලේ? කොහොමත් ඉතින් පරිසරය දැන් අපි ගොඩක් තෝරගෙන තියෙන්නේ තාම පරිසරය විනාශ වෙච්ච නැති පරිසර තමයි අපි මේ නාට්‍යට තෝරගෙන තියෙන්නේ. ඉතින් ඒ පරිසරේ ඉන්නකොට කොහොමත් ඒක අපිට අපේ දේ කියන එක අපිට දැනෙනවා. අපි ගොඩක් කර කතා වෙන්නේ අපි තින්න ඇති නේද ඒක. ඔව් ඒකනේ අපිවම හොයාගෙන මේ චරිත ඇවිල්ලා තියෙන්නේ. එහෙම කතා බහකට එනවා. පරිසරය තාමත් ලංකාවේ යම් යම් ස්ථානවල සුරකිලා තියෙනවා. ඉතින් අපි දන්නවා මේ විදිහට තමයි මේ අපේ මිනිස්සු, අපේ ඉස්තරිටපු වීරයෝ, අපේ සියලුම දෙන අපිට අපේ මිනිස්සු මේවා ඇවිදගෙන යන්නේ නැති අපිත් දැන් ඒවා ඇවිදගෙන යනවා කියන හැඟීම අපිට තියෙනවා. ඉතින් මේ චරිත කරනකොට අපිට මේ විශේෂයෙන්ම අපි රංගන ශිල්පියෝ විදිහට හිතෙන්නේ දැන් අපිට මෙච්චර මේවා දැනෙනවා නම් අපේ කම දැන් අපි ගොඩක් අපි රඟපානේ මේ අපේ කමට, මේ අපේ ආගමට, අපේ සංස්කෘතියට ගොඩක් ලැබි ආදරය කරන පිරිසක් තමයි මේකට කිට්ටු වෙලා තියෙන්නේ. නැත්තම් නිර්මාණයකට එහෙම රංගන ශිල්පියෝ එහෙම කිට්ටු වෙන්නේ නැහැ. මේක මේ බොහොම මේ අපේ හැමෝටම ඇල්මක් තියෙනවා මේ නිර්මාණයට. ඉතින් හිතෙන්නේම මේ අපි තින් නැති
ඒ කාලේ ඒකයි අපි මේකට මෙච්චර ආදරේ කියන්නේ. නිවන් දකින්නට පින්මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ. ඒක කොහොමත් ඒකයි. අපි උරුමේ කරගලිය නැවතත් මතකයේ අවදි කරගන්න හොඳම අවස්ථාවක් මේ. එහෙමනම් මං හිතුවා හරි. රජතුමා වෙලාවකට මුරණ්ඩු වෙලාවත් ඕ කියලා හිතෙනා මට. යන්නේ නැක නම් මට ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් එතුමගේ ආරක්ෂාව. මං අයියන්ට දවසකුත් කියවේ. අයියන්ගේ වගේම තමයි රජතුමත්. අයියන්ගේ මාව බලන්න එනවා වගේ රජතුමාටත් විසෝවක් අඬව දකින්න ඕනේ. කතා බහ කරන්න ඕනේ. හිතේ මොන බාධාව තිබුණත් අයියන්ගේ වගේම රජතුමත් එයාගේ අරමුණට ළඟා වෙනවා. නෑ නග. අපේ අරමුණ වෙන්න ඕනේ ඉංග්‍රීසි ආණ්ඩුවෙන් අපේ රට නිදහස් කරගන්න එක ගැන. වේලාවකට රජතුමාගේ වැඩපිළිවෙල මට ගැටලුවක්. රජතුමා වැරදි ක්‍රියාවක් කරන්නේ නැහැ කියලා නම් මට හොඳාකාරව විශ්වාසයි. ඒත් මේ පහුගිය දවස්වල සිද්ධ වෙච්ච යම් යම් දේවල් එක බලනකොට හිත ඇතුලේ පොඩි සැකයක් මතුවලා තියෙනවා. මේ හැම ක්‍රියාවක්ම පිටිපස්සේ ඉන්නේ රජතුමාවත් ඔය කියලා. විසෝමෙනිගේ වරදව හිතන්න එපා මං ගැන. නෑ අධිකාරන්තුමා. මං එහෙම හිතන්නේ නැතුව. අධිකාරන්තුමා හැමතිස්සෙම හිතුවේ රට ගැන. අපි හැමෝම ගැන. ප්‍රශ්නයක් තියෙනවා නම් ඒව සාකච්ඡා කරන්න ඕනේ. අනේ මං දන්නේ අයියන්නේ. මට නම් මේ ගැටලුව ගැන තේරෙන්නේ නැතිව. අනික අයියන්ගේ වගේම රජතුමා ඉන්නේ දෙකම අරමුණක. අපි අර දෙවියන්ගෙන් උනත් යම් දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ දෙයට පේ වෙලා අපි වැඩ කරන්න ඕනේ කියලා තියෙනවා. දැන් මේ වගේ නිර්මාණයක් කරද්දිත් ඒ දෙයටම අනුගත වෙන්න සිද්ධ වෙනවා. භාෂාව භාවිතය උනත් ගනිද්දී ඒ එවකට තිබුණු භාෂා භාවිතය තමයි මේ නාට්‍ය තුළ අපට ඇහෙන්නේ දෙබස් හැටියට. ඒක විශේෂයි නේද මං මේනකාවෙත යොමු වෙන්නේ. ඔව් අනිවාර්යෙන් මං හිතන්නේ දැන් අපි මේ කතා කරන විදිහට නෙවෙයි ඒ කාලේ සාහිත්‍ය තිබුණේ කතා බහ කරේ. ඉතින් මං හිතන්නේ ඒ ගැන හරි ඒ කියන්නේ අපි හැම කෙනෙක්ම රංගන ශිල්පිනී හැම කෙනෙක්ම දැඩි උනන්දුවක් දක්වනවා ඒ ස්ක්‍රිප්ට් එකේ පිටපතේ ලේවිලා තියෙන වචනේ ආකාරයෙන්ම කියන්න. මං හිතන්නේ දැන් අපිට ඒක හුරු වෙලා අපි නිකන් කතා බහ කරනකොට යන්ට එන්ට කන්ට බොන්ට වගේ ඒ කියන්නේ අපිට දැන් ඒ භාෂාව ඒකයි. ඒ කියන්නේ කාලය තිස්සේ වැඩ කරනකොට ඒ විදිහට අපිට කටට හුරු වෙනවනේ. හුරු වෙලා අපි ඒ විදිහට තමයි කතා බහ කරන්නේ. මං හිතන්නේ ඒ ඒ ඒ කතාව ඇතුලේ ඒ තියෙන රසයේ මේ හැමදක්ම ගැබ්බෙලා තියෙන්නේ ඔය අපි කතා බහ කරන විදිහෙන් අපේ චරිත හසුරවන විදිහෙන් සහ අධ්‍යක්ෂකවරයා ඒ නිර්මාණය හසුරවන විදිහෙන් තමයි මං හිතන්නේ ඒ කතාව ওই තරම් රස රහක් දැනෙන්නේ. ඉතින් මං හිතන්නේ ගොඩක් වෙනස් විදිහේ නාට්‍යයක් සහ මේ අද කාලේ හැටියට ගනිද්දි මං අවංකවම පෞද්ගලිකවම සතුට වෙනවා මේ වගේ නාට්‍යයකට දායක වෙන ලැබුණ එක සහ මේ වගේ නාට්‍යවලට තවමත් අපේ ලාංකිකයෝ ආදරය කරනවා කැමැත්ත ප්‍රකාශ කරනවා එහෙම නැතුව නෙවෙයි. හොඳයි අපිට මේ ලැබිලා තියෙන කාල සීමාව නම් අහවර වීගෙන ඉන්නේ. ඒ හින්දම මම කුජ මිනිත්තුක කාලයක් වගේ දෙනවා අපේ සනත් අයට. මොකද අපේ ප්‍රේක්ෂකයන්ට යම්කිසි පණිවිඩයක් දෙන්න සහ ඔබ ඇතුළු කණ්ඩායම යම් විශේෂ දෙයක්ත් මේ නාට්‍ය වේඩුවෙන් කරනවා. අපි ඒක ගැන සඳහන් කරමු ඉතාමත් කෙටියෙන්. ඔව්. ඇත්තටම අපි දැන් අපේ දෙසැම්බර් 5 වෙනිදා විකාශනය වෙන්නේ නාට්‍ය 200 වෙන කොටස. ඉතින් ඒ නිමිත්තෙන් අපි සියලුම දෙනාම එකතු වෙලා අතීතයේ වීරයෝ වෙනුවෙන් ඒ කියන්නේ දැන් විශේෂයෙන්ම දැන් මේ හිටපු බණ්ඩාර මැණිකලා විසෝ මැණිකලා ගොංගාලේගොඩ බණ්ඩා ඒ පුරන්නප්පු ඒ හඟුරංගිත ඩිංගිරාල කියන ඒ වීරයෝ වගේම 818 මේ රටේ විමුක්ති අරගලය කරගෙන ගිය කැප්පෙටිපොළ නිලමේ ඇතුළු බූටාවේ රටිරාල කියන ඒ ශ්‍රේෂ්ඨ නායකයන් ඒ සියලු දෙනාම අපි සිහි කරලා ස්වාමින් වහන්සේලා 21 නමක් වඩම්මලා කොළොන්නාව රජමහ විහාරස්ථානයේ මහා මේ සාංගික දානයක් අපි පූජා කරන්න දෙන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් මේකේ මම ඇත්තටම අපි 200ට සාමාන්‍යයෙන් පොඩි ප්‍රියසාදයක් පවත්වන්න තමයි සූදානම් කරලා තිබුණේ. ඉතින් මේක එක පයිම මගේ නිෂ්පාදකතුමා රොෂාන් වෙල්ලප්පුලි මේ මල්ලි. ඉතින් එයයි අපේ නළුලියෝ සියලුම දෙනා අපි එකතු වෙලා ඉතින් මේ දහනමය පින්කම කරන්නට අපි දෙසැම්බර් 5 වෙනිදා සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ප්‍රධාන වශයෙන් මේ කටයුතු සංවිධානය කරන්න බාර දීලා තියෙන අපේ මේනකා ප්‍රධාන දායකව. ඉතින් ඒක නිසා ඉතින් මේක ඇත්තටම මේ ලොකු දෙයක්. මොකද මේ දැන් අපි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ කුසල් අකුසල් නිසා.
ඉතිං ඒ පෙර පින් නිසා ඉතින් ඒ පින් දැන් මේ මහිතන අපි මේ පින් කරලා තියෙන නිසා තමයි මේ විදිහට හරි අපිට මෙහෙම ලැබිලා තියෙන්නේ. ඉතින් තව තවත් අපි පින් කරගන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම අපි දන්නවා මිනිස්යන් ජීවත් වෙන මිනිස්යන්ට වඩා කලා ශේස්ත්‍රයේ ඉන්න අය බොහොම අපාගත වෙනවට ලකුණු වැඩි බුදුහාඳුරු දේශනා කළා තියෙන්නේ. ඒක නිසා ඉතින් ඒවත් අපි තව තවත් පින් කරමින් අපේ මේ සසර ඉතර වෙන්නටත් ඒ වගේම හොඳ නිර්මාණ ප්‍රේක්ෂකයන්ට දෙන්නටත් බලාපොරොත්තු වෙමින් විශේෂයෙන්ම 200 වෙනි දක්වා අපිව ගෙනාපු ප්‍රේක්ෂකයින්ටත් හිරු ටීවී නරඹන සීලම ප්‍රේක්ෂකයින්ටත් ඒ වගේම අපේ ගරු මේ නාලිකාවේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් අපේ ස්තුතිය. මගේ ගෞරවනීය ස්තුතිය ආද මේ කතා බහට පැමිණියාට උරුමේ කරගලේ තිර රචනයේ අධ්‍යක්ෂණයේ සිදු කළ කලාකෘති ශ්‍රී සනත් අබිසකර මහත්මයාට ඒ වගේම අපේ පබුදා සංදීපනී මේනකල් පිරිස ඇතුළු අපේ මේ නාට්‍යට සම්බන්ධ වෙන සියලුම කලාකරුවන් අපි මේ අවස්ථාව සිහිපත් කරනවා. ඉතින් විශේෂයෙන් ඔබට කියන්න ඕනේ සසුන රැක්කා ජාතියද රැක්කා පුරන් අප්පු ගොංගාලි ගොඩ මේ වගේ වීරයන් සිහල නාමෙන් පෙරමුණේ සිටියා අපේ හෙළයන් සසුන රැක්කා ජාතියද රැක්කා මේ උරුමේක අරගලය තේමාව හිරු ටීවී නිරන්තරයෙන් අපේ මේ ජාතියේ අපේ උරුමයන් සොයාගෙන යන නාලිකාවක් හැටියට ඔබට සතිය දිනවල සෑමදාම රාත්‍රී 8ට උරුමේක අරගලය ගෙන එන්නේ අපේ රට ජාතිය පිළිබඳ අප සිතන නිසා වෙන්මයි. අපි තවත් විශේෂාංගයකට ඔබව කැඳවාගෙන යනවා වින්දනී උදැසනේ. රැඳිලා ඉන්න හිරු ටීවී සමග. උදෑසනක් වේවා. අද බ්‍රහස්පතින්දා දවස. ඔබ දන්නවා වින්දනේ උදෑසනේ ඔබ ආදරය කරන තරුවකගේ උපන්දිනය සමරන්න යන මොහොත මේ. ඉතින් අදත් ඔන්න කේක් එකක් අරගෙන මම ඇවිල්ලා ඉන්නවා. අද දවසේ උපන්දිනය සමරන මේ ආදරණීය පුද්ගලයා අපේ රටේ සිටින බොහොම දක්ෂ ප්‍රවීණ කලාකරුවෙක්. ඔහු දක්ෂ සිනමා නළුවෙක්. කවුද මේ? අපි යන්න සූදානම් ඇතුළට ගිහිල්ලා කතා කරමු. මම විශ්වාස කරනවා මම එන බව දන්න නිසා අනිවාර්යෙන් අද ගෙදර ඉන්නවා කියලා. අපි යමු. අයිබෝන් ඔතුමන්. අයිබෝන් අයිබෝන්. ජීවන් කුමාරතුංගේ කියන මේ ආදරණීය චරිතයේ මේ උපන්දින සමරන් තම අපි ඇවිල්ලා ඉන්නේ. සුබ සුබ උපන්දිනයක් වේවා. ඕකේ, thank you. එන්න ඇතුළ. අපි ආයෙත්. අද ඔබතුමා මුකුත් වැඩක් යොදාගෙන නැද්ද? තියෙනවා තියෙනවා රුවන් අපි වැඩ කීපයක්ම යොදාගෙන තියෙනවා අද දවස. හරි. ඉතින් ඔබතුමා වෙනුවෙන් අපි ගෙනාපු කේක් එක තමයි මුලින්ම වෙන්නලා ඉන්නේ. සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන අතරේ තමා. Thank you, thank you. මුලින් කපල හිටියොත් හොඳයි කියලා හිතනවා කතා කරමු. ෂෙරින් අයබෝ එන්න මේ. අපි ආවා උපන්දිනයක් සමරන්න කියලා හිතාගෙන. කොහොමද දැනුවත්? අපි දන්නවා ඉතින් අපි කොහොමද මේ වගේ අවස්ථාවල විශේෂයෙන් යනවානේ. ඉතින් ඔන්න කේක් එකක් ගෙනාවා. අපි කේක් එක කපමු. කේක් එක කපලා ඊට පස්සේ කතා කරන ගොඩක් දේවල් තියෙනවා. අපි කතා කරමු. Thank you, Hiro. I'm sorry, but I mean, I don't know what to do. I'm going to pitch it again. Everyone, thank you. May I come up with it? එනයිද අපි ඔන කේක් කපලා කේක් කෑවා. දැන් අපිට වැඩි වෙලාවක් තියෙනවා හිඳාසේ කතා කරන්න. අපි කතා කරමු. ඔයාලට කතා කරන්න හොඳ අවස්ථාවක් නිසා හිඳාසේ වරලා කතා කරමු.
මන්දන්න ඔබතුමා බොහොම කාර්යබහුලයි කියලා ඒ අතර තමයි අපි මේ ආවේ කොහොමුණත් ඉතින් අද උපන්දිනේ දවසේ උපන්දිනේ සැමරින් එහෙම ලොකු බලාපොරොත්තුක් මේ වෙලාවෙ නෑ වගේ මට පෙන්දේ නෑරුවන් අපි හවසට මගේ උපන්දිනේ දන්න තව යාළුවෝ ඉතින් හැම උපන්දිනයකටම වගේ එනවා ඉතින් අද අලුත්ම හිතවත තමයි හිරු නාලිකාව හරි සතුටුයි අද උපන්දිනේ මතක් වෙච්ච එක ගැන හරි දැන් අපි මේ මේ දවස්වල කලා කටයුතු මොනවද කියන එකත් කතා කරමු මම දන්නවා දේශපාලනෙත් එක්කත් බොහොම කාර්යබහුලයි අපි දේශපාලනය පිළිබඳව කතා කරන්න වැඩි කලාවට හිතති කෙනෙක් නිසා මේ ඒ ආදරණීය බව තියාගෙන අපි කතා කරමු කොහොමද මේ කාර්යබහුලත්වයත් එක්ක ගත වෙන කාලේ ඔව් ඇත්තටම මේ දවස්වල යොදාගෙන තිබුණේ අර අලුත් චිත්‍රපටයක් රූපගත කිරීම ආරම්භ කරන්න තිබුණ අසුනීටි ෆර්නැන්ඩෝගේ නමුත් මේ අද මේ සිනමා කර්මාන්තයේ තියෙන පොඩි පොඩි අර්බුද කීපයක් නිසා මේ ප්‍රදර්ශකයන් සහ මේ සංස්ථාව අතර තියෙනනේ පොඩි ප්‍රශ්නයක් මේක निराකරණය වෙනකල් තව මාසෙකට විතර කල් ගියා. ඉතින් ඒ හින්දා මේ දින කීපේ නම් අපි මම වැඩි හරියක් දේශපාලන කටයුතු එක තමයි නිරත වෙලා ඉන්නේ. ඔව්. හොඳයි අපි මේ උපදිනේ දවසේ සාමාන්‍යයෙන් ඔබතුමා පුරුද්දක් විදිහට කරන දේවල් මොනවද කියන එක මම අහුවත් එමු දැන් අද උපන්දින දවසේ අපි මේ කතා කරන මේ කාරණාව පිළිබඳවනේ කොහොමද සාමාන්‍ය පුරුද්දක් විදිහට මොන විදිහටද උපන්දිනයක් සමරනවා නම් ඒක පුරුද්දක් වෙලා ඇත්තටම මේ මගේ උපන්දිනේ දවසේ මගේ හිතවත් විවිධ කණ්ඩායම් ඉන්නවා සමහරු මේ විහාරස්ථානවල අද හවසත් තියෙනවා බෝධි පූජාවක් වගේ සූදානම් කරලා ඉතින් ඒ වගේම දන්න පවුලේ සමීපතම හිතවතුන් නැදයින් හැම උපන්දිනයකදීම වගේ ගෙදරට එනවා. එවිල්ලා ඉතින් අපි පොඩ්ඩක් සතුටු වෙනවා. ඒ අරුණකොට ඒ විශේෂ දෙයක් නැහැ. දැන් මේ ගෙදර ඔබතුමියත් මෙතුමත් විතරයි ඉන්නේ කියලා මට තේරෙනවා මේ ආවත් එක්ක දැන් ආදරණීය දියණියන් දෙදෙනා ඒගොල්ලෝ දැන් විවාහ වෙලා ඒගොල්ලන්ගේ ගෙවල් වල ඉන්නේ. ජීවිතේ ඒ කාලේ මේ විවිධ කාලයන් තියෙනවානේ. ආදරය කරනවා ඊට පස්සේ විවාහ වෙනවා දරුවන් ලැබෙනවා දරුවන් එක්ක සතුටින් කාලය ගත කරනවා ඊට පස්සේ දරුවෝ විවාහ වෙලා යනවා දැන් මේ ඉන්නේ ඒ කාල සීමාවේ ආපස්සට හැරලා බැලුවොත් එහෙම කොහොමද දැනෙන්නේ ඔව් ඇත්තටම මේ සතුටුයි මොකද අපි බොහොම ෂෙරීම් ගෙත් මගේ තරුණ කාලේදී අපි විවාහ වුණේ ඉතින් මල්චයි මලිචයි එකතු වුණේ ඊට පස්සේ ඉතින් අද වෙනකොට ඒගොල්ලොත් විවාහ වෙලා ඉතින් මං හිතනවා අපි අර නිසි කාලේදී විවාහ වීම සහ ඒ කටයුතු සිදු කිරීම තුළ විශාල සතුටක් තියෙනවා මේ ඒ පසුබිම තුළ. හරි හොඳ අවස්ථාවක් වුණ මේ ආදරණීය ඔබට දැනගන්න පුළුවන් දැන් ඔබතුමාගේ ආදරණීය බැඳීම කොහොමද මුල් කාලේ ආරම්භ වෙන්නේ කියන එක. නිසි කාලේදී විවාහ වුණා කියලා කිව්වා. මම හිතනවා සිනමා නළුවෙක් විදිහට බොහොම ජනප්‍රියම කාල සීමාවේ වෙන්න විවාහ වෙන්න ඇති. නෑ ඇත්තටම විවාහ වුණාට පස්සේ තමයි මේ මොකද ඊට ඉස්සෙල්ලා මම අර මම ඔක ඉතින් හැම සමුග පරීක්ෂණ සාකච්ඡාවකදීම කියලා තියෙනවා මම දුෂ්ට චරිත රඟපාමින් ඉන්න අවධිය තුළ තමයි අපි දෙන්න මුණ ගැහුවේ. ඉතින් ඊට පස්සේ අපි විවාහ වෙලා තමයි ඇත්තටම ප්‍රධාන චරිත ලැබුණේ සහ ප්‍රධාන මේ ජනප්‍රිය නළුව හැටියට සම්මාන ලබන්නේ මේ සියල්ල ලැබෙන්නේ විවාහ වුණාන් පස්සේ. දුෂ්ට චරිත කරන කාලේ තමයි මෙතුමා හම්බෙන්නේ. එතකොට සිනමාවට සම්බන්ධ වෙච්ච කෙනෙක් විදිහට මෙතුමව දැනගෙන හිටියද නැත්නම් එහෙම අවබෝධයක් නැතුවද ප්‍රේම සම්බන්ධයක් ඇති උනේ නෑ මම එහෙම ෆිල්ම්ස් ගොඩක් බැලලා තිබුණ නැහැ මගේ අයියාගේ මාර්ගෙන් තමයි මට ජීවෙන්ව හම්බුනේ ඊට පස්සේ තමයි ආගේ ෆිල්ම්ස් ගොඩක් බැලුවේ අවුල කතා කරමු දැන් මේ කාලේ පිළිබඳව මෙතුමා ඔබ බිරිඳ විදිහට මෙතුමාගේ දකින්න දැකපු එදා දැකපු ඒ ආදරණීය හැඟීමක් ඇති වෙන්න පසුබිම ගොඩනගෙන කොහොමද මොකක්ද ඇත්තටම තිබිත් විශේෂත්වය මම හිතන්නේ ජීවන්ගේ එයා හරි නිහඬයි ඉතින් මම ගොඩක් කලට යා තැන් වල තාම මම එයා දිහා බලන් ඉන්නවා ඉතින් මේ මම හිතන්නේ මගේ හිත ගියේ ඒකට කියලා ඒක ලොකුම දේ වත් නැහැ නතර කරේටි ඒතර කොහොමද දැන් මේක ආරම්භයේ කොතනද තිබුණේ කොහොමද මතකද ඒ ආරම්භය මේ ජීවන් තමයි ඇහුවේ ඉතින් දවසක් හදිසියෙමයි ෂෙරිනුයි හම්බ වුණේ මේ පාරේදී පාරේ එදා බොහොම කොලහාලේ දවසේ අර 83 කොලහාලේ දවසේ අපිට වාහනවල මගේ එතකොට බයික් එකක් තිබුණේ මොන බයික් එක යන්නත් බෑ ඒතයි වාහන නවත්වනවා ඉන්ධන ඇද ගන්නවා ප්‍රශ්න ගොඩයි ඉතින් එතකොට ෂෙරින්ලත් මේ අපි හිටපු මං යාළුවෙක්ගේ ගෙදරක හිටියේ මේ පාරට වෙලා මේ සිද්ධි බල බල මෙතනින් ෂෙරින්ලත් යනවා යනකොට මේ
මේ මගේ යාළුවා ෂෙරින්ලගේ තාත්තාවත් දන්නවා ෂෙරින්ලවත් දන්නවා. ඊට පස්සේ එයාව දැකලා ෂෙරින්ලත් නැවැත්තුවා. ඒක එදා තමයි මුණ ගැහුනේ. මුණ ගිහිලා කතා ඉදින් මාවේවල අඳුරලා දුන්නා මෙයාවලා කියලා. ඊට පස්සේ ෂෙරින් ගියන් පස්සේ වෙන දින කීපයකට පස්සේ සතියකට දෙකකට පස්සේ මගේ යාළුවා මට නිකන් යෝජනා කරලා දැන් විවාහ වුණොත් හොඳයි නේද කියලා. එතකොට මම යාළුවාට කිව්වා අර එදා ජීප් එකේදී අතන අපි හම්බුනේ හිදක් එක්කනාව ගිහිල්ලා ඔයා කතා කරන්න කැමති නම් මම විවාහ වෙනවා කියලා විවාහ කරගන්න. ඉතින් එයා තමයි ඊට පස්සේ ගිහිල්ලා ෂෙරින්ලා තාත්තා එක්කත් කතා කරලා ෂෙරින් එක්කත් කතා කරලා මේ සම්බන්ධය ඇති වුණේ. යාළුවා තමයි අතරමැදි ආවිදට කටයුතු කළා. හොඳයි දැන් ඔන්න දැන් උපන්දිනේ දවසේ මේ කතා කරන්නේ මතකද ඔබතුමයි අහන්න මතකද මෙතුමිය උපන්දිනයට දුන්න හිත හොඳටම ඇදිලා ගියපු බොහෝම ආසාවෙන් පිළිගත්ත තෑග්ග මොකද්ද? ඇත්තටම තෑගි ගොඩක් මේ ලැබිලා තියෙනවා. ඒ හින්දා මට ඒ සියලු තෑගි විශේෂයි. හැබැයි ඉතින් ඇත්තටම මේ ඉතින් හැම මට වැඩිය උපන්දිනේ මතක තියාගෙන ඉන්නේ ෂෙරි. ඉතින් ඉඳලා මොනවා හරි ඒ තෑගිද සහ ඒ පිරිස එක්ක අහු කරගන්න එක මේ මොකද මම සමහර විට අද මෙන්න සේරම ලෑස්ති කරලා තියෙනවා එන්න කිව්වම මගේ සහභාගිත්වය විතරයි ලැබෙන්නේ. ඉතින් ෂෙරින් තමයි ඒ කට්ටිය එකතු කරගෙන මේ සුබ පතන්න මේ කටයුතු සේරම කරන්නේ. ඉතින් ඒකම ඒ සම්බන්ධතා පවත්ව ගන්න යාළුවෝ එක්කයි අපේ සිනමා කර්මාන්තය අදටත් මේ ඉතින් ෂෙරින් හරහා අපේ අර නිරන්තර සම්බන්ධතාවය පවත්ව ගන්න ඒක විශාල ශක්තියක් වෙලා තියෙනවා. ඉතින් ඒ තෑග්ගම ඇති. හරි දැන් ඔබතුමියත් එක්ක කතා කරත් මෙතුමා බොහොම කාර්යබහුල පුද්ගලයෙක්නේ. නළුවෙක් විදිහට එකක්, දේශපාලඥයෙක් විදිහට තව එකක්, සමාජ සේවකයෙක් විදිහට තවත් විවිධ භූමිකා ගොඩක් තියෙනවා. එතකොට දැන් බිරිඳක් විදිහට මේ කාර්යබහුලත්වය කියන එක දරාගත්තේ කොහොමද ඉදයි නම් විශේෂ නළුවෙක් විදිහට කතා කරොත් එහෙම සමහරට වෙන්න පුළුවන් ගොඩක් තරුණියන්ගෙන් ආකර්ෂණය තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී කොහොමද පුද්ගලයෙක් විදිහට මනස තියෙන කෙනෙක් විදිහට? මේ දවස්වල නම් ගොඩක් වෙලාවට මේ බබාලත් පොඩි නිසා කොළඹින් පිට ෂෝටින් තියෙනකොට මාව හැම එකටම වගේ එක්කන් ගියා. ඊට පස්සේ මේ ගොඩක් කෙනෙක් බබාල ඉස්කෝලේ යන්න හැම පටන් ගත්තට පස්සේ කරන්න අමාරුයි. ඒ කාලේට ජීවන ඉරිද වගේ දවස් ගොඩක් වෙලාවට ෂූටින් මුකුත් දාගන්නේ. අපි මේ සීදුවේ මේගොල්ලන්ගේ මහගෙදර යන්න දාගෙන තියෙනවා. ඒක අවුරුදු ගාණක්ම අපි මේ මෑතක් වෙනකම්ම බබාලයි අපි ඔක්කොම ජීවන්ගේ අම්ම බලන්න යනවා. ඒකද ඒ දවස දාගන්නේ අමුකුත් වැඩ. බැඳගමම්ම මේ මම තැග්ගක් දුන්නානේ බබාලා දෙන්නෙක් දුන්නා ළඟටම. ඊට පස්සේ වැඩ තියෙනවා බලා ගන්න. ජීවන් කුමාරතුංග කියන චරිතයේ පුද්ගලයාගේ තියෙන හොඳම ගුණාංග බිරිඳ විදිහට මොනවද හඳුනගෙන තියෙන්නේ? මට හැබැයි මට ගොඩක් නිදහස දීලා තියෙනවා. එයා මොන හරි මට කරන්න ඕන වුණත් එයාගෙන් අහලමා ඇහුවා මෙයා මට කවදාත් එපා කියන්නේ. ඉතින් ඒ නිදහස මට ගොඩක් වටිනවා. මං හරිම ආසයි නිදහසේ ඉන්න. ඒ මේ මට ඒක හදලා දීලා තියෙනවා. නිදහස පිළිබඳව කතා කරද්දී දැන් විශේෂයෙන් කතා කරොත් එහෙම දැන් ඔබ පියෙක් විදිහට දියණියන් දෙදෙනාගේ වගකීම් වලින් යම් තාක් දුරකට මිදිලා ඉන්නවා. ඒ දෙදෙනා විවාහ වෙලා ඒ වෙනම ජීවිතයක් ගත කරන නිසා ඔබ දෙදෙනාට බොහොම ඒ නිදහස් ජීවිතේ ගත කිරීමේ පහසුවක් තියෙනවා. මේ ගත වෙන කාලය පිළිබඳව මේ කොහොම හැඟීමද තියෙන්නේ? දේශපාලනේ පාර්ලිමේන්තුවේ නැහැ නේ ඔබතුමා. සක්‍රීය දේශපාලනය තුළ ටිකක් අඩුවෙන් ඉන්නේ. දැන් හොඳට නිදහස තියෙනවා කියලා මට හිතෙනවා. ඒ ගත වෙන කාලේ කොහොමද? ඔව් ඇත්තටම අපි ඉතින් ෂෙරිනුමයි මේ නිවසේ බොහොම නිදහසේ ගත කරනවා. ඉතින් අපේ ඒ හිතවතුන්ගේ හිතවතියන්ගේ අඩුවක් නැහැ. ඒ ගෙදර තියෙන අර හිස් බවක් නැහැ. නමුත් අර ඉඩකඩ පුරවන්න නිතර අපේ යාළුවෝ මගේ උදව්වට ඉන්න අය මේ හැමෝම එනවා. ඉතින් ඒ හින්දා ඇත්තටම මේ ගේ ඇතුළේ එහෙම අඩුවක් තේරෙන්නේ නැහැ. එදෙනා මැරි කරලා වුණාට එදෙනත් හැම්බෙලෙන් මෙහෙ තමයි ඉන්නේ. ඔව් ඒගොල්ලන් දෙන්නගේ වැඩ කටයුතුත් ගොඩක් කරන්නේ මම තමයි. ඉතින් අර හැම්බෙලෙන් ඒගොල්ලන් ඉන්නවා මෙහෙ. හරි දැන් මේ ටිකක් මම දන්නේ මේක සංකීර්ණ ප්‍රශ්නයක්ද කියන්නේ. පුද්ගලයෙක් විදිහට පුද්ගලයෙක් විදිහට මිනිසෙක් විදිහට උපත ලැබුවට පස්සේ ඒ පුද්ගලයා සමහර විට ජීවිතය තුළ ගොඩනගා ගත යුතු විවිධ දේවල් තියෙනවා. දැන් ඔබතුමා මම හිතනවා පුද්ගලයෙක් විදිහට ගොඩාක් දේවල් ජීවිතයට ලං කරගෙන තියෙනවා. විශේෂයෙන් සිනමා නළුවෙක් විදිහට රටේ ජනතාවගේ ආදරය දිනාගෙන තියෙනවා. දේශපාලඥයෙක් විදිහට රටේ ජනතාවගේ විශ්වාසය සහ ගෞරවය දිනාගෙන තියෙනවා. හොඳ තාත්තා කෙනෙක්, හොඳ ස්වාමි පුරුෂයෙක් ගොඩාක් දේවල් කියන්න පුළුවන් කියනවා. අපි ගත්තොත් මේ ලැබපු ජීවිතය පිළිබඳව ඔබතුමාගේ අදහස කොහොමද? ඇත්තටම හුඟක් මම සතුටු වෙනවා. මොකද මේ රුවන් ඔයා කියපු අර
විවිධ කාලවල දැන් නළුවෙක් හැටියට මම බොහොම කාර්ය බහුල. මුළු දවසේ පැය 24 නෙවෙයි සමහර විට මාසේ දවස් 30මත් මේ උදේ රෑ නැතුව මම වැඩ කරපු කාලය තියෙනවා. සමහර විට සුමානෙකට විතර පස්සේ තමයි පිට ගියොත් ෂූටින් ගෙදර එන්නේ. ඉතින් හැබැයි එතනදී කොහොම වුණත් මම නළුවෙක් හැටියට මේ සේරම ඉවරලා ගෙදරට ආවට පස්සේ මේ ගෙදර මගේ ජීවිතේ වුණේ ෂෙරින් මගේ බිරිඳ මේ මගේ දරුවෝ දෙන්න අපි අර පවුලක් හැටියට එකට හිටියා. මොකද මම එහෙම නළුවෙක් කියලා ඒක ගෙදරට අරගෙන ආවේ නැහැ. ඉතින් ඒ වගේම දේශපාලනය කරලා මම ඇමතිවරයෙක් හැටියට ඉඳද්දිත් ඒ ඇමති ධූරය මට පැවරිච්ච වගකීමක්. ඒක අමාත්‍යාංශයේ එළියේ තියලා තමයි මම ගෙදරට එන්නේ. ගෙදර අපේ සාමාන්‍ය සුපුරුදු ජීවිතය ගත කරා. ඉතින් ඒ හින්දා මේ එකකින්වත් අපේ පවුල ඇතුළට මේ ඒ ප්‍රශ්නයක් බලපෑමක් ආවේ නැහැ. ඉතින් ඒ හින්දා අපේ ඒ අර තිබිච්ච සතුට ඒ විදිහට අද තාමත් තියෙනවා. හරි. දැන් ඊළඟ ප්‍රශ්නය තමයි ඒකටම සම්බන්ධ කරලා ගත්තොත් එහෙම තව ජීවිතේ ගමනක් යන්න තියෙනවා ඉදිරියට. ඔබ දැන් ක්‍රමක්‍රමයෙන් පරිණතභාවයට පත් වෙනවා. වැඩිහිටියෙක් විදිහට සමාජයට හොඳම ආදර්ශයක් දෙන්න පුළුවන් චරිතයක් බවට පත් වෙනවා. ජීවිතේ දැන් මේ අද උපදින දවසේ නිසා මම යහන්නේ ඉතිරි කාල සීමාව කොහොමද මැවිලා තියෙනවද හිතේ? මම මෙන්න මේ විදිහට තමයි ජීවත් වෙන්න ඕනේ. සැලැස්මක් තියෙනවද මොකක් හරි? ඔව් සැලැස්මක් තියෙනවා. සැලැස්ම තමයි අවසානයේදී මේ සියලු දේ තාවකාලිකයි. මම කියන්නේ ජනප්‍රියත්වය, බලය, මේ සියලු දේ ලැබෙන දේ බොහොම තාවකාලිකයි, අස්ථිරයි. නමුත් අපි තුළ තියෙන මනුස්සකම මේකට බොහොම මේ සමාජය තුළ සහ මේ සියලු දෙනා තුළ තියෙනවා ගෞරවයක් සහ ආදරයක්, මේ සියල්ල තියෙනවා. මේ ටික විතරක් හරියට රැකගෙන අපිට මිනිස්සෙක් වගේ ජීවත් වෙනකොට වෙන වීම තමයි මගේ ඉදිරි බලාපොරොත්තුවත්. මේ මනුස්සකම් හදවතේ දරාගෙන හැමෝ එක්කම හොඳින් ඉඳගෙන හැමෝගෙම යමක් කියන්න තියෙන දේකට හොඳට ඇහුම්කන් දීලා අනවශ්‍ය දේ බැහැර කරලා මෙහෙම අපි ඔළුවෙන් බුද්ධිමත්ව ගමන ඉදිරි ගමන සකස් කර ගැනීම තමයි. එහෙම ලොකු බලාපොරොත්තුත් නැහැ. හරි. අද මෙතුමා උපන්දිනයේ සමරන දවස. ඉතින් අපි ආවා නිවසට සුබපතලා යන්න කියලා. මේ වගේ ස්වයං පුරුෂයෙක් ලැබිච්ච එක ගැන අවසාන වශයෙන් මට කියන්නකෝ. මොන සතුටක්ද තියෙන්නේ? හැඟීම් කොහොමද දැනෙන්නේ මේ ආදරණීය ස්වයං පුරුෂයා ගැන? මං හරි වාසනාවන්තයි කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි අපි ආදරණීය විදිහට පිළිගත්තට. අපිට කාලය ලැබිලා තියෙන මෙච්චර බොහොම ඉක්මනින් කාලයක් ගත වෙගෙන ගියා. අවසාන වශයෙන් මම අහනවා අද කේක් එකක් ගියාද බුදුමං මතක් කරලා සුබපතල යන්න කියලා අපි ආවේ. ඔබ අපිට වටින නිසා අපි ආපු ගැන කොහොමද සතුට කියන එක මම බොහොම නිහතමානීව අහන්න කැමතියි. ඔය ඇත්තටම මම විශේෂයෙන්ම හිරු නාලිකාවට මගේ ස්තුතිය පුද කරන්න ඕන. මොකද විශේෂයෙන්ම මගේ උපන්දිනය මතක් වෙච්ච එක ගැන. මොකද මගේ බොහොම හිතවත් යාළුවන්ට අද දවස හරි මතකයි. ඉතින් මම හිතනවා හිරු නාලිකාවත් හිරු මගේ බොහොම හිතවත් මිතුරෙක් හැටියට මම සලකනවා. බොහොම ස්තුතියි හිරු නාලිකාවට. හරි. එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. ඔබතුමන්ගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලක්ම බොහොම හොඳින් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දීර්ඝායුෂ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි තවත් අපේ ආදරණීය රසිකයාව විනවන්න, ඒ වගේම රටේ ජනතාවට හොඳ දෙයක් කරන්න දේශපාලනය තුළ. ඔබතුමීටත් බොහොම ස්තුතියි අපි ආදරණීය පිළිගත්තට. ඒ සුභපැතුමත් එක්ක අපි අදට මේ විදිහට සමුගෙන යන්න සූදානම්. මේ නැගදී අපි තවත් දවසක මේ වගේ ලෙංගතු ආදරණීය කලාකරුවෙකුගේ උපන්දිනයේ සමරන බලාපොරොත්තු ඔබට ලබා දෙමින් අදට යනවා. ගිහිල්ලෙන්න. ආයි බොහෝ වේවා. අයිබෝවන් සුබදැසනක්. ජීවිතයේ සුන්දරත්වය විඳින්න කැමති ඔබ අපි සුරූපී විශේෂාංගයට ගොඩක් ආදරෙන් යුතුව පිළිගන්නවා. හිසකෙස් අපිට ගොඩක් වටිනවායි හින්දම අපි හිසකෙස් ගොඩක් ආදරෙන් යුතුව බලාගෙන. නමුත් ඔබ හිසකෙස් සඳහා භාවිතා කරන නිෂ්පාදන විවිධ ෂැම්පු වර්ග ඔබේ හිසකෙස්වල කොතරම් දුරට ගැලපෙනවාද කියලා ඔබ බුද්ධිමත්ව හිතා බැලුවොත් එහෙම ඔන්න ඔබටම හිතන යමක් ඉතර වෙනවා. ඉතින් ඒ සඳහාම අද අපි ඔබේ හිසකෙස්වලට ගැලපෙන බොහොම සුන්දර නිෂ්පාදනයක් ගැන කතා කරන්න තමයි අද දවසේදී අපි ලැහැස්ති වෙන්නේ. ඉතින් ඒ සඳහා
අද දවසේදී අපි මැදිරියට කැඳවාගත් ඩ්‍රීම් රන් ආයතනයේ පරිශන හා සංවර්ධන අධ්‍යක්ෂක සචිත්‍රා කළුබෝවිල මහත්මියව අයබන් ඔබතුමීට සුබ දැසන. සචිත්‍රා මහත්මිය, ඩ්‍රීම් රන් ආයතනයේ මගින් හඳුන්වා දී තිබෙන මේ අලුත්ම ෂැම්පු වර්ගය තමයි හයි නියුට්‍රෝ ෂැම්පු කියන්නේ. මොකක්ද මේ ෂැම්පු වර්ගය සහ ඒ ෂැම්පු වර්ගයේ තියෙන විශේෂත්වය? ඔව් සංජලා, හයි නියුට්‍රෝ සීරීස් එක ගන්න ඉස්සෙල්ලා මම පොඩ්ඩක් කතා කරන්න මොකද්ද මේ අපි ඇයි මේ ෂැම්පු වර්ග භාවිත කරන්නේ කියලා. ඐ තින් මේ ෂැම්පු පෙළ විශේෂයෙන්ම නිෂ්පාදනය කළා තියෙන්නේ හිසකේස් රසායනික විවිධ විපර්යාස වලට යොමු කරපු හිසකේස් සඳහා විශේෂයෙන් මේ නිෂ්පාදනය පෙළ යොමු කරලා තියෙනවා. මෙතනදී අපි අද විලාසිතාවක් විදිහට හුඟක් අය ස්ට්‍රේට් කරන්න, එහෙම නැත්නම් කලර් කරන්න, නැත්නම් කොණ්ඩේ කර්ල් කරන්න මේ වගේ විවිධ විලාසිතාවන් වලට යොමු වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, කොණ්ඩේ සුදු හිසකේස් කළු කරන්නත් බොහෝ අය පෙළඹිලා තියෙනවා. ඉතින් ඒ අය සඳහා විශේෂයෙන්ම නිෂ්පාදන වූ නිෂ්පාදන පෙළක් තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. මොකද මේ වගේ රසායනික ප්‍රතිකර්ම වලට භාජනය වන හිසකෙස් සඳහා සාමාන්‍ය ෂැම්පු කන්ඩිෂනර් භාවිත කිරීම ප්‍රමාණවත් නැහැ. එහෙම වුණොත් එහෙම ඔබට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ අද කතා කරන්න යන මේ නිෂ්පාදන පෙළ විශේෂයෙන්ම මේ වගේ රසායනික ප්‍රතිකර්ම වලට භාජනයුක්ත හිසකේ සඳහා විශේෂයෙන්ම නිෂ්පාදන පෙළක්. හොඳයි සචිත්‍ර, දැන් මේ හයි නියුට්‍රෝ ෂැම්පු රේන්ජ් එකේ ෂැම්පු වර්ග කිහිපයක් දෙනවා සහ විවිධ හිසකේස් වලට ගැලපෙන ආකාරයට තමයි මේ ෂැම්පු වර්ග නිර්මාණය කරලා තියෙන්නේ. අපි මේ රේන්ජ් එක හඳුනාගමු. ඔව්, අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඩ්‍රීම් රොන් හයි නියුට්‍රෝ කලර් ප්‍රොටෙක්ටිව් ෂැම්පු, ස්ට්‍රේට් ප්‍රොටෙක්ටිව් ෂැම්පු, කර්ල් ප්‍රොටෙක්ටිව් ෂැම්පු සහ ඒ ෂැම්පු වර්ග තුන. ඊට අමතරව මේ ෂැම්පු වර්ග තුන සඳහා විශේෂයෙන් නිෂ්පාදනය වෙච්ච ඩ්‍රීම් රොන් හයි නියුට්‍රෝ ඉන්ටෙන්සිව් කන්ඩිෂන් එක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, අපි ප්‍රථමයෙන්ම හඳුනාගත්තේ හයි නියුට්‍රෝ ස්ට්‍රේට් ප්‍රොටෙක්ටිව් ෂැම්පු එක ගැන අපි ඒ ගැන කතා කරමු. ඔව්, හයි නියුට්‍රෝ ස්ට්‍රේට් ප්‍රොටෙක්ටිව් ෂැම්පු එක පාවිච්චි කරන්නේ විශේෂයෙන්ම කොණ්ඩය ඍජු කරපු, එහෙම නැත්නම් ස්ට්‍රේට් කරපු හිසකෙස් සඳහා. මොකද මේ හිසකෙස් විශේෂයෙන්ම ස්ට්‍රේට් එකක් කරනකොට ඇත්තටම විවිධ රසායනික ක්‍රියාවලින් වලට යොමු වෙන්න සිදු වෙනවා. මුලින්ම කොණ්ඩය ස්ට්‍රේට් ක්‍රීම් ගන්නවා, ඊට පස්සේ ඉහළ උෂ්ණත්වයකට කොණ්ඩය අයන් කිරීම සිදු වෙනවා, ඒ වගේම නියුට්‍රලයිස් කරනවා. ඉතින් රසායනික ක්‍රියා කීපයකට යොමු වෙනවා. ඉතින් මේ වගේ රසායනික ප්‍රතිකර්ම වලට කීපයකට, පියවර කීපයකට භාජනය වෙච්ච හිසකෙස් වලට ඒ සඳහා විශේෂයෙන්ම අපි නිෂ්පාදනය කළ තියෙන මේ හයි නියුට්‍රෝ ඩ්‍රීම් රොන් හයි නියුට්‍රෝ ස්ට්‍රේට් ප්‍රොටෙක්ටිව් ෂැම්පු එක ඉවහල් වෙනවා. මොකද මේ ස්ට්‍රේට් කරාම සාමාන්‍ය හිසකෙස් සඳහා යොදන ෂැම්පු එකක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ සඳහා විශේෂිත ආරක්ෂාවක් තියෙන, පෝෂණයක් තියෙන ෂැම්පු එකක් භාවිත කරන්න වෙනවා. ඉතින් ඒ නිසා මේ හයි නියුට්‍රෝ ස්ට්‍රේට් ප්‍රොටෙක්ටිව් ෂැම්පු එක ඔබට ඉතාම වැදගත් ෂැම්පු එකක් වේවි. මොකද මෙහි අඩංගු වෙලා තියෙන විශේෂයෙන්ම වීට් ජර්ම් ඔයිල් කියන එක්ස්ට්‍රැක්ට් එකත්, ඒ වගේම විටමින් ඊ, විටමින් බී සහ විටමින් එච් කියන විටමින් වර්ග වලින් ඔබේ හිසකෙස් සහ හිස් කබල මනාව පෝෂණය කරනවා. පිරිසිදු කිරීමට අමතරව පෝෂණයක් සහ ඒ වගේම වියලීමෙන් වළක්වන්න මේ සංයෝග ගොඩක් ඉවහල් වෙනවා. හොඳයිනේ, ඔබටත් හැකියාව තියෙනවා හයි නියුට්‍රෝ ෂැම්පු රේන්ජකින් ඔබේ හිසකෙස් කලමට ගැලපෙන ෂැම්පු වර්ගය තෝරා ගන්න. ඉතින් මම මතක් කරනම් විමසීම් සඳහා දුරකථන අංක 0761 44 44 700, ඒ වගේම 0761 44 44 700. එතකොට ඉතින් අද දවසේ අපි කතා බහ කරේ හයි නියුට්‍රෝ ෂැම්පු රේන්ජර් ගැන. ඉතින් දැන් අපි කතා කරනවා හයි නියුට්‍රෝ කර්ල් ප්‍රොටෙක්ටිව් ෂැම්පු එක. ඇත්තටම මෙම ෂැම්පු එකේ හිසකෙස් වලට මොන වගේ විපර්යාසයක්ද සිදු කරන්නේ? සංජුලා, ඇත්තටම හයි නියුට්‍රෝ කර්ල් ප්‍රොටෙක්ටිව් ෂැම්පු එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ කර්ල් කරපු හිසකෙස් සඳහාම තියෙන ෂැම්පු එකක්. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ වැඩි කන්ඩිෂන ගතියක්, ඒ වගේම පෝෂණීය ගුණයක් ලබා දෙන එකක් තමයි අපි ඇත්තට මේ වගේ ෂැම්පු එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඩ්‍රීම් රොන් හයි නියුට්‍රෝ කර්ල් ප්‍රොටෙක්ටිව් ෂැම්පු එකේ විශේෂත්වය තමයි මෙහි අඩංගු වෙලා තියෙන ස්වීට් ආමන්ඩ් එක්ස්ට්‍රැක්ට් එකත්, විටමින් බී සහ එච් කියන මේ විටමින් වර්ගත් වලින් ඔබේ හිසකෙස් වලට මනාව පෝෂණයක් ලබා දීම සිදු වෙනවා. ඒ වගේම දැන් අපි කර්ල් කරාම ටිකක් කොණ්ඩය අර ෆ්‍රීස් වෙන්න, එහෙම නැත්නම් අවුල් සහගත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට හිසකෙස් අගිස්ස පැලිලා ඒ වගේ ටිකක් පළුදු වීම වෙන්න පුළුවන් ඔබ හරියාකාරව මේක මේන්ටේන් කරේ නැත්තම්.
ඉතින් ඒ වගේ හිසකෙස් සඳහා විශේෂයෙන් නිෂ්පාදිත මේ high neutral curl protective shampoo එක ඔබට පිටිවහලක් වේවි ඔබේ අවුල් වෙච්ච හිසකෙස් ඒ වගේම රැලි වෙටුණු හිසකෙස් නැවත යථාතත්වයට පත් කරලා ඒ තියෙන curl ගතිය protect කරලා ගන්නත් ඒ වගේ මේක durability එක එහෙම නැත්නම් අපි කියනවා වැඩි කාලයක් මේ මේ தත්ත්වය පවත්වා ගන්න මේ ෂැම්පු එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. හොඳයි. සජිත්‍රා මේ high neutral shampoo range එක කතා කරනකොට විශේෂයෙන්ම දක්වූ කාරණාවක් තමයි එයා සමාන්‍යව භාවිත කළ යුතු එයට අදාළ කන්ඩිෂනර් වර්ගය. එතකොට දැන් මේ range එකේ තියෙන එක එක් shampoo හා සම්බන්ධවම පවතින කන්ඩිෂනර් වර්ගය භාවිත කිරීමේ වැදගත්කම සහ විශේෂත්වය කොහොමද සඳහන් කරන්න පුළුවන් සජිත්‍රා? ඔව්. ඇත්තටම අපි එක ගොඩක් හොඳ ප්‍රශ්නයක් සංචුලා. මොකද දැන් අපි ගොඩක් අය පුරුදු වෙලා තියෙන්නේ යම් කිසි රසායනික ප්‍රතික්‍රමයක් කරාට පස්සේ අතට අහුවෙන ෂැම්පු එකක් හරි කන්ඩිෂනර් එකක් හරි ඕනම එකක් එහෙම පාවිච්චි කරන්නේ. නමුත් ඒකේ වැදගත්කමක් තියෙනවා. මොකද අපි ඒකට අදාළ ෂැම්පු එක සහ කන්ඩිෂනර් එක භාවිතා කර යුතුයි. ඒ වගේම මොකද අපි සාමාන්‍ය ෂැම්පු කන්ඩිෂනර් වලින් බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය හිසකෙස් සඳහා තියෙන ආරක්ෂාවක් පමණයි. නමුත් මෙතනදී අපි යම් කිසි රසායනික ප්‍රතික්‍රමයක් කරනකොට මේ ප්‍රතික්‍රමයේ සිදු වෙනකොට මම ඉස්සලා කිව්වා වගේ හිසකෙස් වල යම් කිසි ව්‍යුහාත්මක වෙනසක් කරනවා. ඒ නිසා අපි වැඩි පෝෂණයක් සත්කාරකයක් ලබා දිය යුතුයි. ඒ නිසා විශේෂිත ඒ ෂැම්පු නිර්දේශ ෂැම්පු ඔබ අනිවාර්යයෙන්ම භාවිත කරන්න වැඩි කාලයක් මේ අපි පාවිච්චි කරපු ප්‍රතික්‍රමයේ ඒ ආකාරයෙන්ම තබා ගන්න. හැබැයි ඒකම මේ සඳහාම සුදුසු කන්ඩිෂනර් වර්ග තියෙනවා. මොකද සාමාන්‍ය කන්ඩිෂනර් එකකින් කරන්නේ සාමාන්‍ය දිනපතා ලැබෙන ප්‍රොටක්ෂන් එකක් පමණයි. නමුත් ඒ අදාළ ෂැම්පු එකට අදාළ කන්ඩිෂනර් එක භාවිත කිරීම ගොඩක් වැදගත් වෙනවා. මොකද මේ ෂැම්පු එකට ගැලපෙන ආකාරයෙන් තමයි මේ කන්ඩිෂනර් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඩ්‍රීම්රොන් ඉන්ටෙන්සිව් කන්ඩිෂනර් එක කරන්නේ අර ඉස්සර සඳහන් කරපු කලර් නැත්තම් පර්ම් නැත්තම් ස්ට්‍රේට් කරපු හිසකෙස් සඳහා විශේෂයෙන්ම ඒවයේ තියෙන හිසකෙස් වල තියෙන ඩ්‍රයිනස් එක ප්‍රිවෙන්ට් මේ වළක්වලා ඒ වගේම එහි තියෙන කන්ඩිෂනර් පටලයක් සදලා ආරක්ෂාවක් ලබා දීම. ඉතින් ඒ නිසා ඒ ෂැම්පු එකට අදාළ ඒ අදාළ කන්ඩිෂනර් එකම පාවිච්චි කිරීම තුළින් ඔබට වැඩි ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. හොඳයි. ඔබ හිසකෙස් සඳහා කිසිදු හෝ වෙනසකට භාජනය කරන්න උත්සාහ කරනම හෝ මේ වෙනක විටත් ඔබ හිසකෙස් සඳහා යම් වෙනසක් වෙනස්කමක් සිදු කර තිබෙනවා නම් ඔන්න ඔබට බියකින් සැකයකින් තොරව හිසකෙස් වල ආරක්ෂාව සඳහා ඔන්න හොඳම නිෂ්පාදනය භාවිත කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් high neutral shampoo range එක ඉතින් මම මතක් කරනවා වැඩිදුර තොරතුරු විමසීම සඳහා දුරකථන අංක 0714444700 ඒ වගේම 0714444700 තුන. ඉතින් අද දවසේ අපි කතා බහ කරේ high neutral ෂැම්පු රේන්ජ ගැන. ඉතින් ඒත් එක්ක මම අහන්න කැමතියි සචිත්‍ර ඔබගෙන ෂැම්පු වර්ගය භාවිත කරනකොට සමහර අය හිතන්න පුරුදු වෙලා තිනවා දැන් ඒගොල්ලන්ගේ හිසකෙස් වලට ගැළපෙන ෂැම්පු වර්ගය අනිවාර්යයෙන් භාවිත කළ යුතුයි යන්න. නමුත් මේ ෂැම්පු වර්ගයේ තියෙන විශේෂත්වය තමයි අපි කලරින් හෝ ස්ට්‍රේටින් හෝ යම් වෙනස්කම් හිසකෙස් වල සිදු කරලා තියෙනවානේ ඒ ආකාරයෙන් උනත් වර්ණය රැක ගැනීමට උනත් මේ ෂැම්පු වර්ගය අපිට භාවිත කරන්න පුළුවන්. එහෙම බලනකොට ඕනම වයසේ කෙනෙකුට මේ ෂැම්පු වර්ගය භාවිත කරන්න පුළුවන්ද? ඔව් සංජුලා, මේක ඇත්තටම මේ ෂැම්පු නිෂ්පාදන සඳහා භාවිතා කළ ඉතාම මෘදු සංයෝග ඉතාම තත්ත්වෙන් ඉහළ උසස් ප්‍රමිතීන් වලට අනුකූලව එකට සංයෝජනය කරපු අමුද්‍රව්‍ය එකතුවක් තමයි මේ නිෂ්පාදන පෙළ සඳහා අපි යොදාගෙන තියෙන්නේ. ඒ වගේ මේ අමුද්‍රව්‍ය පෙළ සඳහා අපි ශාකසාර සහ විටමින් වර්ග බොහෝමයක් යොමු කරලා තියෙනවා මුසු කරලා තියෙනවා. ඉතින් මේවයින් අපි පෝෂණයක් සහ ඒ වගේම තෙතමනේ ආරක්ෂා කිරීමක් තමයි ලබා දීම සිදු කරලා තියෙන්නේ. ඒ වගේම මේවැය තියෙන කන්ඩිෂනින් සංයෝගය එකතු වෙලා හිසකෙස් වලට මනාව හසිරවීමේ හැකියාවක් ඒ වගේම මනාව හිසකෙස් නිදුලන අර ගොඩක් දීප්තිමත් වෙනමක් ලබා ගන්න ඔබට පුළුවන්. ඉතින් මේ ෂැම්පු ඕනම කෙනෙකුට භාවිත කරන්න පුළුවන්. මොකද රසායනික ප්‍රතික්‍රම සඳහා විශේෂයෙන්ම භාවිත කරන්නේ අපි අවුරුදු 18කට 18ත් අතර වගේ ඉහළ කට්ටිය. ඉතින් ඒ වගේ අයට මේ ෂැම්පු ඉතාම යෝග්‍යයි. වයස තරාතිරම ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මේවා ක්‍රමානුකූලව පරීක්ෂණාගාර තුර පරීක්ෂණ කරමින් තමයි මේ නිෂ්පාදනය සිදු වුණේ. ඉතින් ඒ සඳහා වයිස ඒවගේම ඒ වගේ එහෙම දෙයක් බලාපොර මේ වෙනසක් වෙන්නේ නැහැ. අවසන් වශයෙන් මම සචිත්‍ර දැනගන්න කැමති මේ කලර් ප්‍රොටෙක්ටිව් ෂැම්පු එක කොහොමද අපි භාවිත කළ යුත්තේ සහ ඒ කොහොමද වැදගත් වන්නේ කියලා. ඇත්තටම ඒක හොඳ
ප්‍රශ්නයක් සංචුලා මොකද කලර් ප්‍රොටෙක්ටිව් ෂැම්පු එකක් කියන්නේ අද කාලේ ඇත්තටම කලර් කරන නැති කෙනෙක් හොයාගන්න බැරි තරම් ඒ කියන්නේ කලර් කර ගමන් සාමාන්‍ය තත්ත්වෙන් වෙනස් වෙලා ඒ කියන්නේ ස්වභාවික තියෙන වර්ණක වෙනස් වෙලා වෙනස් කරලා ඒ තුරට අපි භාවිතා කරන හෙයා කලර්ස් අංශු තැම්පත් කිරීම සිදු වෙනවා ඉතින් මේ අංශු තැම්පත් කරනකොට මේ අපි සාමාන්‍ය තත්ත්වයන් වලින් වෙනස් වෙලා ව්‍යුහාත්මක වෙනසක් සිදු වෙන නිසා අපි ඒ සඳහා විශේෂයෙන්ම කලර් ප්‍රොටෙක්ටිව් ෂැම්පු එකක් භාවිතා කිරීම ඉතාම වැදගත් වෙනවා හේතුව සාමාන්‍ය ෂැම්පුකක වෙන්නේ නෝමල් ප්‍රොටෙක්ෂන් එකක් දෙන්නේ නමුත් කලර් ප්‍රොටෙක්ටිව් ෂැම්පු එකක වෙන්නේ ඒ කලර් එක අපි භාවිතා කළ වර්ණය තිර කරන්න පුළුවන් සංයෝගයකට මුසු කරලා තියෙනවා එතකොට ඒ සංයෝග තුලින් අර අපි භාවිතා කරපු වර්ණ අංශු වැඩි කාලයක් භාවිතා රඳා පවත්වා ගැනීමෙන් ඒ කලර් එක තිර කිරීමක් සිදු කරන්න පුළුවන් ඒ වගේම මේ කලර් කර හිසකෙස් වලට යම් කිසි වියලෙන්න ඒ වගේ පළදු වෙන්න ඒ වගේ වෙන්න පුළුවන් අපි හරියාකාරව හිසකෙස් රැක බලාගත්තේ නැත්තම් ඉතින් ඒ වගේ අයට මේ කලර් ප්‍රොටෙක්ටිව් ෂැම්පු එක ඉතාම වැදගත් වෙන්න පුළුවන් හොඳයි අද දවසේ අපි කතා බහ කරේ හයි නියුට්‍රල් ෂැම්පු රේන්ජ් එක ගැන. ඉතින් සචිත්‍ර ඔබට බෙහෙවින් සූතියන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක මෙදිරිට සම්බන්ධ වෙලා මේ වටිනා කියන කතා බහට එකතු වීම සම්බන්ධයෙන්. අයබෝවන්. හොඳයි ඉතින් අද දවසේ සුරුපි විශේෂාංගය සමගන්නා වගේම විඳනිය උදැසන තුනත් අපි සමගන්න ලැස්සෙන. ඉතින් සමගන්න කලින් ඔබේ ජීවිතය යමක් එකතු කරන්න හිතුවා ඔබේ ජීවිතේ ප්‍රශ්න කම්කටොළු මැද්ද ඔබ යන ගමනක් වෙන්නට පුළුවන්. නමුත් ඔබ සිතාමතා බොහොම බුද්ධිමත්ව තීරණ අරගෙන කටයුතු කළොත් ඔහොම ඔබට ඒ ජීවිතය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ සුන්දර පණිවිඩයත් එක්ක අද දවසේ අපි සමුගෙන යන විඳනිය උදැසන තුන සමුගන්න කලින් ඔබට ප්‍රාර්ථනා කරනවා යහපත් දවසක් වෙන්නට කියලා. අයිබෝවන්.